ලගේ ෂියෝමි රෙට්ම නෝ4G ස්මර්ට ෆෝන් එක මේක මේ 5G ඩිවයිස් එක නෙමෙයි 4G ඩිවයිස් එක. ඉතින් මේ ඩිවයිස් එක ගණ්ඩ අදහසක් තියෙනවා නම් ප්‍රධානම ස්පෙක් සහ ඉතින් වාට ලේසියෙන්ම කතා කරනවා කොහොමද මේ ඩිවයිස් එක වාට ගැලපෙනවද කියන එක පිළිබඳව. සාමාන්‍ය ප්‍රයිස් එකත් එක්ක කොහොමද කියන එක පිළිබඳව ස්පෙක්ස් වගේ දේවල් මගේ යාළු ඩිසයින් එකේ තියෙන දේවල් එක්ක සඳහන් කරද්දී අපිට බලා ගන්න හම්බ වෙනවා ස්මාර්ට් ෆෝන් එකේ තියෙන කැමරා සෙටප් එක. ඉතින් මේක අර ෆ්ලෙක්සිබල් ඩිසයින් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්කම තියෙන විදිහට අපිට එයා ෆීලිං එකක් ගන්න පුළුවන්කම තියෙන විදිහට තමයි ඒවට මේ ඩිසයින් එකේ තියෙන කැමරා සෙටප් එක. එහෙම නැත්නම් කැමරා මිදුල පාඩ බලා ගන්න හම්බ වෙන්නේ ලස්සන බෑක් ඩිසයින් එකේ සමන්විතව එන ට්‍රිපල් කැමරා සෙටප් එකක් තමයි මේ ඩිවයිස් එකට වාට ලබා දීලා තියෙන්නේ. ක්ෂියෝමිලා හඳුන්වන විදිහට ස්ටයිලිස් ෆ්ලැට් ෆ්‍රේම් එකක් කියන ෆ්‍රේම් එකක් තමයි ස්මාර්ට් ෆෝන් එකේ ෆ්‍රේම් ඩිසයින් එකට හඳුන්වන්නේ. කොහොම නමුත් අපිට අයිකොනික් ඩිසයින් කියන නමින් තමයි මෙන්න මේ බෑක් ඩිසයින් එක පැත්තෙන් වාට හඳුන්වා දීලා තියෙන්නේ. එතකොට ටිකක් අර මැට් ෆිනිෂ් එකට හුරු ඩිසයින් එකක් විතරට හඳුන්වන්න පුළුවන්කම තියෙන විදිහට අපිට බලා ගන්න හම්බ වෙනවා. නිකන් ඔයාලට ග්ලාස් ෆිනිෂින් එකකට වගේ හුරු විදිහට තමයි බලා ගන්න හම්බ වෙන්නේ. කොහොම නමුත් ප්ලාස්ටික් බිල්ඩ් අප් එකක් තමයි මේ ස්මාර්ට් ෆෝන් එකට ලැබෙන්නේ. එතකොට ඩිවයිස් එකේ ට්‍රිපල් කැමරා සෙටප් එකක් සහ ෆ්ලෑෂ් ලයිට් එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව ස්මාර්ට් ෆෝන් එකේ බර සාමාන්‍ය අපිට බර වශයෙන් සඳහන් කරද්දී ස්මාර්ට් ෆෝන් එකට බර හම්බ වෙන්නේ ග්‍රෑම් 188ක වගේ එන බරක් තමයි ඩිවයිස් එකට ලැබෙන්නේ. ටිකක් අර ෆ්ලැට් ගතියකින් තියෙන ඩිසයින් එකක් විතරට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. මිලිමීටර්ස් 8ක වගේ එන ෆ්‍රේම් තිකනස් අගයක් තමයි මේ ස්මාර්ට් ෆෝන් එකෙන් ඔයාලට අන්තර්ගත වෙන්නේ. එතකොට සිම් බ්‍රේක ඔයාලට හයිබ්‍රිඩ් ඩුවල් සිම් සොට් එකක් තමයි ස්මාර්ට් ෆෝන් එකට අන්තර්ගත වෙන්නේ. මේවත් එක්ක ඔයාලට SD කාඩ් එකක් භාවිත කරන්න පුළුවන් හයිබ්‍රිඩ් විදියට. ඒ වගේම SD කාඩ් එක 1TB දක්වාද එක්ස්ටෙන් කරගන්න හම්බ වෙන අතර ඊට අමතරව ස්පීකර්ස් වලට හොඳ සවුන්ඩ් ක්වොලිටියක් විදියට ස්ටීරියෝ සවුන්ඩ් එක්ස්පීරියන්ස් පහසුකම් මේ ස්මාර්ට් ෆෝන් එකට ලැබෙනවා. මේවත් එක්ක IP54 ඩස්ට් ඇන්ඩ් ස්ප්ලෑෂ් රෙසිස්ටන්ට් පහසුකම් තමයි අපිට IP රේටින් එක පැත්තෙන් ඔයාලට device එකට ආරක්ෂාව පැත්තෙන් අපිට ලැබෙන්නේ. සහ කලර්ස් සඳහන් කරද්දී ඔයාලට කලර්ස් ටික මේ විදිහට බලා ගන්න හම්බ වෙන අතර ඔයාලට මේ device එක ඇතුළේ වගකීමක් ඇතුව කම්පැනි warranty එකක් ඇතුව අඩි smart phone එකක් මිලදී ගන්න අවස්ථාවක් තියෙනවා නම් ඒ සාකා දෙකකින් ඔයාලට මෙන්න මේ smart phone එක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට මේ device එක ඇතුළේ කම්පැනි warranty එහෙම නැත්නම් Genex වගේ කම්පැනි warranty ඇතුව අඩි smart phone එකක් මිලදී ගන්න අවස්ථාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කතා කරන්න පහල comment box එකේ ඔයාලට ඒ සාකා දෙකම දැනුවත් කරන contact number ඔයාලට add කරලා තියෙනවා. ඔයාලට අවස්ථාවක් තියෙනවා නම් details වගේ දේවල් location හැම දෙයක්ම දැනුවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්ද device එකේ display එකේ තියෙන දේවල් එක්ක සඳහන් කරද්දී අපිට බලා ගන්න හම්බ වෙන්නේ මේ smart phone එකේ තියෙන display එකට 5G cutout එකෙන් සහිතව එන අඟල් 6.67ක වගේ AMOLED color panel එකක්. ටිකක් AMOLED color panel එකක් වගේ තියද්දි ඉතින් වාට හොඳ තත්ත්වයක එන display technology එකක් නේද කියන එක ගැනයි හිතන්න දෙයක් නෑ ඇත්තටම කියනවා නම්. එතකොට මේකේ refresh rate එක හම්බ වෙනවාට 120 Hz refresh rate එකක්. ස්මූත්ම පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන high refresh rate එකක් විතර අපිට price එකත් එක්ක සංසන්දනය කරගන්න පුළුවන්කම තියෙන refresh rate එකක් විදියට 120 Hz refresh rate එකක් තමයි device එකට ලැබෙන්නේ. මේවත් එක gaming touch sample rate එක පැත්තෙන් වාට 240 Hz වලින් support කරන එන screen touch sample rate එකක් තමයි මේ device එකට screen එක පැත්තෙන් වාට ලැබෙන්නේ. මේවත් එක display එකේ එළිය brightness quality වාට يعني 7800ක වගේ නම් high quality වගේ range එකකින් බලා ගන්න පුළුවන්කම තියෙන නිස්සාගයක් තමයි මේ smart phone එකට ලැබෙන්නේ. ටිකක් 7800ක් කියන්නේ ඉතින් වාට හොඳ එළියක් එළියේ එහෙම නැත්නම් අපි අවුරුණක් පාවිච්චි කරන්න ගන්න පුළුවන්කම තියෙන හොඳ brightness level එකක් විදියට මේ smart phone එකේ තියෙන brightness quality වාට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. සහ screen to body ratio එක 187.5ක් වගේ නේ screen to body ratio එකෙන් සමන්විතව ඔයාලට 1080x1400 කින පික්සල් range එකෙන් තමයි මේ smart phone එකේ resolution අගය අපිට හම්බ වෙන්නේ. මේවත් එක 395ක් වගේ එන pixel density එකක් තමයි device එකට අන්තර්ගත වෙන්නේ. display protection එකක් හම්බ වෙනවා ඔයාලට coring gorilla glass 3 වලින් මේ device එකේ display එක අපිට අන්තර්ගත කරලා තියෙන ආරක්ෂාවර තියෙන ආවරණයක් විදිහට. ඉතින් මම වැඩිය පම්පෝරි ගහන්නේ device එකේ ඇත්තටම display එකත් එක්ක සංසන්දනය කරලා දුන්නාම ස්පූත්ම පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන display technology එකක් සහ colors පැත්තෙන් display colors වලට 16 million වලින් තමයි සහ වාට හොඳ contrast ratio එකක් smart phone එකට හම්බ වෙනවා. ඒ නිසා ඉතින් අපිට display එකේ තියෙන දේවල් එක්ක වාට හොඳ තත්ත්වයක quality එකක් හොඳ smooth අගයක් හොඳ refresh rate එකක් හොඳ touch sample rate එකක් device එකේ ලැබෙන නිසාම ඔයාලට හොඳ experience එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන high quality display එකක් විදිහට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ display quality පැත්තෙන් ඔයාලට හොඳ තත්ත්වයක තියෙන display technology එකක් විදිහට මේ smart phone එකේ display එක ඔයාලට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. කෙටිම කතාවල තියෙන ඕන දේ තමයි ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්ද device එකේ RAM එක සහ ROM එක අපිට මේ device එක ලැබෙනවා 6GB සහ 128GB RAM capacity එකකින් සමන්විතව එන
128GB රෝම් කැපැසිටි එකක් සහ 256 වලින් අපිට ස්මාර්ට් ෆෝන් එක ලැබෙනවා. ඉතින් ඔයාලට මේ ඩිවයිස් දෙකේ ඕන වර්ෂන් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. අවස්ථාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම shop එක දැනුවත් වෙන නම්බරය ඇඩ් කරලා තියෙනවා. කතා කරන්න පහල කමෙන්ට් බොක්ස් එකේ ඇඩ් කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න පුළුවන් ඔයාලට location details වගේ දේවල්ද සහ සාක අධිකෙන් ඔයාලට මේ ඩිවයිස් එක අපෙන් ගන්න පුළුවන්කම තියෙන විදිහට ඩිවයිස් එකේ virtual RAM එක. ඉතින් ඔයාලට 4GB දක්වාද extend කරගන්න පුළුවන්කම තියෙන විදිහට OS එක සඳහන් කරද්දී Android 13 base support කරන MIUI 14 ඉතින් ඔයා වීඩියෝ බලද්දි කොහොමත් ඉතින් software packages change වෙලා තමයි තියෙන්නේ සහ chipset එක සඳහන් කරද්දි Qualcomm Snapdragon 685 6 nanometers ඉන් support කරන chipset එක smartphone එක ලැබෙනවා octa-core CPU එකක් සහ max clock speed එක megahertz 2800 වගේ වෙන hertz වගේකින් සමන්විතව එන සුපුරුදු පරිදි Samsung ලගෙම Adreno 610 කියන graphic version එක තමයි මේ device එකට අන්තර්ගත වෙන්නේ chipset එකේ තියෙන graphic version එක විදිහට මේවත් එක්ක chipset එකේ තියෙන performance පැත්තෙන් කතා කරද්දි මගේ යාළුවා ඔයාලට මෙන්න මේ වගේ score එකක් තමයි අපි smartphone එක පැත්තෙන් සංසන්දින කරගන්න පුළුවන්කම තියෙන display එක පැත්තෙන් ඔයාලට හොඳ quality එකක් හම්බ වෙනවා ඉතින් මම ඔයාලට වර්ණනා කරන්නේ ඩිස්ප්ලේ පැත්තෙන් වල හොඳ තත්ත්වයක ඩිස්ප්ලේ එකක් හම්බ වෙනවා මේවත් සාපේක්ෂව හොඳ quality එකක් smartphone එකේ ලැබෙනවා කියලා ඉතින් අපිට සඳහන් වෙන අතර performance පැත්තෙන් කතා කරද්දී CPU එහෙම නැත්නම් ඔයා app භාවිත කරද්දී multi touch screen භාවිත කරද්දී ඔයාලට හොඳ speed එකක් මේ smartphone එකේ ලැබෙනවා මොකද හොඳ refresh rate එකක් තස්සම් rate එකක් මේ smartphone එකේ ලැබෙන නිසා ඉතින් අපිට speed එක පැත්තෙන් අඩුපාඩුවක් විතර දකින්න හම්බ වෙන්නේ නැහැ ඉතින් ඔයාලට හොඳ තත්ත්වයක speed එකක් smartphone එකට ලැබෙනවා මේවත් එක gaming පැත්තෙන් ඔයාලට 118 වගේ වෙන rating එකක් ඉතින් ඔයාලට සාමාන්‍ය gaming experience එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන විදිහට තමයි device එකේ තියෙන chipset එක පැත්තෙන් ඔයාලට ලැබෙන්නේ battery capacity එක වාර හොඳ තත්ත්වයක battery use experience එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන විදිහට සහ හොඳ charging speed එකද smartphone එක ලැබෙන අතර data speed එක පැත්තෙන් වාර සාමාන්‍ය speed එකකින්ද සමන්විතව device එක 4G එන්නේ. එතකොට smartphone එකේ තියෙන single core සහ multi core score එක වාර මෙන්න මේ වගේ average මට්ටමකට තමයි මේ smartphone එකට ලැබෙන්නේ. කෙටියෙන් කතා කරොත් අපිට සාමාන්‍යම performance බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන smartphone එකක් තමයි මෙන්න මේ Xiaomi Redmi Note 30 4G smartphone එක. ගොඩක් දෙනෙක් ආස කරන design එකක් විතර හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. display එක ඉතින් display එක නම් ඉතින් අයවරක් කියන්න දෙයක් නැහැ කොහොමද ඉතින් වාට ස්මූත් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා සහ device එකේ camera setup එක triple camera setup එකක් හම්බ වෙනවා ඉතින් ප්‍රධාන lens එක megapixel 108ක aperture එක f1.8 වලින් wide lens එකක් megapixel 8ක aperture f2.2 ultra wide lens එකක් සහ megapixel 2ක aperture f2.4 macro lens එකක්ද ලැබෙන අතර මේවත් එක්ක සාමාන්‍ය වෙන features පැත්තෙන් සඳහන් කරද්දී night mode එක එතකොට portrait pro mode එක HD detection timeless ISO setting එතකොට HDR touch focus white balance settings ඉතින් මේ වගේ features ද ඇතුළත් සාපේක්ෂ හොඳ තත්ත්වයක එන camera design එකක් අපිට camera setup එකක් විදිහට හඳුන්වන්න පුළුවන්කම තියෙන quality පැත්තෙන් ඉතින් ඔයාලට Samsung HM3 කියන lens එකකින් විතර තමයි smartphone එක ප්‍රධාන lens එක අපිට device එකට අන්තර්ගත කරලා තියෙන්නේ මේවත් එක්ක ඔයාලට 1080p දක්වාද video recording පහසුකම්ද ඇතුළත් selfie camera ඔයාලට හම්බ වෙනවා megapixel 16ක aperture f2.4 lens එකකින් සමන්විත වෙන 1080p 30fps දක්වා වීඩියෝ පහසුකමක් selfie camera වලත් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් device එකේ sensor පැත්තෙන් සඳහන් කරද්දී අපිට මේ device එකට හම්බ වෙන්නේ in-display fingerprint එකක්. ඔන්න ගොඩක් දුරට වැදගත් වෙනවා in-display fingerprint sensor එකක් කියන්නේ ඔයාලට සාමාන්‍ය ආසකට්ටක් තියෙන display එකේම තියෙන fingerprint එක ගන්න. එතකොට ඔයාලට මේ smartphone එකට ලැබෙනවා. මේවත් එක්ක ඔයාලට device එකට අන්තර්ගත වෙනවා. accelerometer එක හම්බ වෙනවා gyroscope හම්බ වෙනවා proximity හම්බ වෙනවා compass sensors වගේ දේවල්ද smartphone එකට ලැබෙන අතර battery capacity හම්බ වෙනවා milliampere 5000 උත් battery capacity එකක් හම්බ වෙනවා මේවත් එක්ක 33 watt fast charging තමයි device එකට ලැබෙන්නේ charging speed එක පැත්තෙන් ඉතින් මගේ යාළුවෝ අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න ඔයාලට මේ device එක ගන්න අවස්ථාවක් තියෙනවා නම් පහල comment box එකේ shop එක දැනුවත් කරන number එක add කරලා තියෙන අවස්ථාවක් තියෙනවා අනිවාර්යයෙන්ම කතා කරන්න ඉතින් මේ වගේම තවත්ම සුපිරිම phone review එකක් එනවා ඉතින් ඔක්කොම බුස්සන්නේ දෙහි පිටයි පරිස්සමෙන්ම